තියනවා ඩෙලිවරි එකක්. එකයි තියෙන. ඩෙලිවරි එකක් තියනවා. හරි ගන්න ඕගොල්ලෝ ලියපු කොලයක් මාක්කරයක් ඇතිනේ නේ ඒක අතර ගන්න. හරි පොදේ එදා අපි මේකේ ප්‍රශ්න කීයක් සාකච්ඡා කරාද කියන්නකෝ. තුනයි නේ. හරි පොඩ්ඩේ තියෙන. හතර ප්‍රශ්නක හතර. ඉල්ලුමෙන් ඈදුණු මේක ඈදුණු කිව්වත් හරි පොදේ ඈදුණු කිව්වත් හරි. සහ පිරිවැයෙන් තල්ලුණු උද්දමනය අතර වෙනස රූප සටහනක් ඇසුරින් පැහැදිලි කරන්න. මේක ලොකු දෙයක් නෑ පුතේ. අර මාරම සරල විදිහට පට්ටම සරල විදිහට ඔයාට කරන්න තියෙන නිර්වචන දෙකයි රූප සටහන් දෙකයි අඳින එක පුතේ. හරිද? ඉල්ලුමින් ඇතුළු උද්දමනයක් කියන්නේ මොකද්ද පුතේ? ඔයගොල්ලෝ කියන්නේ. කියන්නේ ඉතින්. මොකද්ද ඉල්ලුමින් ඇතුළු උද්දමනය කියන්නේ? කාඩ සාපේක්ෂව කවුරු වැඩිවීම නිසාද? ඔව්. ඊටාම සරලව කිව්වොත් පුතේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙනකොට බාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම වැඩි වෙන ඕන එකෙක් දන්නවා. හැබැයි පුතේ රටක පොදු මිල මට්ටම කියලා කතා කරන්නේ තනි බාණ්ඩ එක මිල වැඩි වෙන එකට නෙමෙයි. ඒ නිසා මෙතන වැඩිපුරම හොඳයි නිකන් ඉල්ලුමට සෝරි සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩි වෙනවා කියනවට වඩා මොකක්ද පුතේ? සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩිවීම නිසා පොදු මිල මට්ටම ඉහළ යෑම. ඊට පස්සේ ඔකට මම ලස්සන නිර්වචනයක් කියනවනේ මොකක්ද අර මොනා පස්සේ මොනා යන එකද පුතේ? සීමිත බාණ්ඩ ප්‍රමාණයක් පසුපස අතිවිශාල මුදල් ප්‍රමාණයක් හඹා ඒම නිසා මිල මට්ටම ඉහළ යෑමයි. හරි ඇතිනේ ඔඩ වඩා දෙයක් කියන්න ඕනේ. අවලියගමු දෙක්මඬ. ඉල්ලුමින් ඇදුණු උද්දමනේ යනු ඉල්ලුමින් ඇදුණු උද්දමනේ යනු ඉල්ලුමින් ඇදුණු උද්දමනේ යනු සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම වැඩිවීම නිසා සමාහාර ඉල්ලුම වැඩිවීම නිසා සමාහාර ඉල්ලුම වැඩිවීම නිසා පොදු මිල මට්ටම ඉහළ යාමයි. පොදු මිල මට්ටම ඉහළ යාමයි. පොදු මිල මට්ටම ඉහළ යාමයි. නැතහොත් කවුරු පසුපසද ළමයි සල්ලි පස්සේ බාණ්ඩ යනවද? නෑ. සීමිත බාණ්ඩ ප්‍රමාණයක් පසුපස සීමිත බාණ්ඩ ප්‍රමාණයක් පසුපස සීමිත බාණ්ඩ ප්‍රමාණයක් පසුපස අතිවිශාල මොනා ප්‍රමාණයක්ද පුතේ? මුදල් ප්‍රමාණයක් හඹා ඒම නිසා මුදල් ප්‍රමාණයක් හඹා ඒම නිසා ඒන සල්ලි නිකන් එනවද? සල්ලි එන්නේ පාරිභෝගිකයොත් එක්කද? පාරිභෝගිකයෝ එක්ක. හොඳේ කඩුන් එකක් වගේ එකක් ඔළුවේ තියාගන්නේ. අතිවිශාල මුදල් ප්‍රමාණයක් හඹා ඒම නිසා කවුරු ඉහළ යෑමද පුතේ? මිල මට්ටම ඉහළ යාමයි. පොදු මිල මට්ටම ඉහළ යාමයි. පොදු මිල මට්ටම ඉහළ යාමයි. ඔකට නිකන් දාගන්න පුතා ලකුණු කීයක් කියලා. මේකට තියෙන ලකුණු කීයද? හතරයි. නිර්වචන ලකුණු එකක් කියලා දාගන්න පුතේ. මට මාකින් එක කවුරේ දරුවේ දෙන්නද යනකොට ෆොටෝ එකක් ගාගන්න නැත්නම් මට ෆොටෝ එකක් ගලවන්න. පුතේ මේකට මම මේ රූප සටහන් දෙකක් අඳින්න හදන්නේ. මේ මේ ඒ කියන්නේ ඉල්ලුමෙන් ඇතුළු උද්දමනටයි පිරිවැයෙන් තලන උද්දමනටයි දෙකක් නෙවෙයි පුතේ. ඉල්ලුමෙන් ඇතුළු උද්දමනටම මට පුළුවන් පුතේ රූප සටහන් දෙකක් ඇඳලා පෙන්නන්න. හරිද? එකක් තමයි සාම්ප්‍රදායික රූප සටහන. ඔයා දන්න විදිහට කියන්න පුතේ මේක මේ අක්ෂ මොන අක්ෂද? මෙතන දාන්නේ මිල කියලා දානවට වැඩිය හොඳයි පුතා. එතන මිල මට්ටම කියලා දානව නම්. හරිද? එහෙම නැත්නම් මිල කියලා අවුලක් නැහැ. මෙතන දාන්නේ පුතේ සාමාන්‍යයෙන් ප්‍රමාණය. නැත්නම් අපි මෙතන දාන්න පුළුවන් ආර්ථිකයේ නිෂ්පාදනය. නැත්නම් පුතේ මූර්ත නිෂ්පාදනය කියලා දැම්මත් හරි. සාමාන්‍යයෙන් ආර්ථිකයක සමාහාර සැපයුම් වක්‍රය ගන්නේ මෙන්න මෙහෙමයි පුතේ. හරිද? සමාහාර ඉල්ලුම් වක්‍රය යන්නේ මෙහෙමයි. එතකොට අපි මේ සමාහාර ඉල්ලුමට කියනවා A D. සමාහාර සැපයුම් වක්‍රය කියනවා පුතා A S. ආර්ථිකයේ දැනට හිතන්න මෙන්න මේ නිෂ්පාදන මට්ටම තමයි පුතේ නිෂ්පාදනය කරන්නේ. ආර්ථිකයේ තියෙන්නේ පුතාල මෙන්න මේ මිල මට්ටම කියලා හිතන්න. දැන් සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ මොකද්ද පුතේ? සැපයුම් වක්‍රේ මෙහෙම්මම තියෙනවා කියලා හිතන්නකෝ. එහෙම තිබිලා ඉඩ සාපේක්ෂව මෙන්න වැඩි වෙනවා කවුද පුතේ?
එල්ලුම් වක්‍රය ඒඩවන් අන්න එතකොට පුදේ වාඩ පේනවනේද නිෂ්පාදනයක් යම්කිසි ප්‍රමාණයකට වැඩිවෙනව තමයි. හැබැයි පුතා ඊට වඩා ආර්ථිකයේ බඩු මිලේ වැඩිවීමකුත් සිද්ධ වෙනවා. මෙන්න මේක අපිට පෙන්වන්න පුළුවන් මොන උද්දමනය කියලා පුතේ. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. තේරුණානේ? මේක සාම්ප්‍රදායික, මේක තීරිය දුන්නේ නැහැ මේ රූප සරහන. අර මේක අඳින්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් පුතා ඔයගොල්ලෝ දන්නවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය පැහැදිලි කරන න්‍යායන් දෙකක් තියෙනවා. මොකක්ද මේ න්‍යායන් දෙක? මොදල් ප්‍රමාණවාදයයි කේන්සිය අනුප්‍රවේශයයි. මම ඔයගලන්ට රූප සරහනක් කියලා දීලා තියෙන්නේ කොයි ප්‍රවේශය විතරද? කේන්සිය අනුප්‍රවේශය විතරයි. ඒත් ඒ රූප සරහන ඇන්දොත් එතන තියෙන්නේ මෙතන මිල මට්ටම, මෙතන තියෙන්නේ අර වගේම මූර්ත ආදායම නැත්නම් මූර්ත නිෂ්පාදනය. හැබැයි එතන චූටි වෙනසක් තියෙනවා. සමහර සැපීම් වක්‍රයන්දී මෙහෙම ඇත්ත විදිහට නෙමෙයි, පොඩ්ඩක් බොරු විදිහකට. කොහොමද? මෙහෙම මේක දැත් එක, මේක දැත් එක. සමහර සැපේ මේක ඇත්ත එක. හරිද? නමුත් අර මේ න්‍යාය පැහැදිලි කරන්න අපි මේ වගේ ටිකක් ඒක ඕනවට වඩා හැඩ කරලා ගත්තා. තේරුණානේ? ඒක අපි කියනවා ආර්ථිකයේ මෙන්න මෙතෙන්ට එනකන් පුතාලා නිෂ්පාදනය මොකක් කරන්න පුළුවන්ද? වැඩි කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ ආර්ථිකයේ මොන නියුක්තියට එනවද? පූර්ණ සේවා නියුක්තිය. ඒ කියන්නේ ආර්ථිකය තුළ තියෙන සියලුම සම්පත් භාවිතා කරන තත්ත්වෙට එනවා. මෙතනින් එහාට ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි කරන්න බෑ. ඒ නිසා මෙතනින් එහාට ආර්ථිකයේ සිද්ධ වෙන්නේ මොකක් වෙන එක විතරද? මිල මට්ටම වැඩි වෙන එකද? ඒ කියන්නේ සැපයුම අනිත් පැත්තට යන්නේ. ඒ කියන්නේ ඇත්තරම පුතේ භාණ්ඩවල වටිනාකම මේ අවස්ථාවේදී වැඩි කරගන්නේ නිෂ්පාදනය වැඩි කිරීම තුළින්. මෙතනින් එහාට භාණ්ඩ ටිකේ වටිනාකම වැඩි කරගන්නේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් නෙමෙයි, මිල වැඩි කර ගැනීම තුළින්. තේරුණානේ? හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි ගමන් කරේ. මොන වක්‍රද පුතේ? සමාහාර ඉල්ලුම් වක්‍රේ. කේන්සියානු ප්‍රවේශයේදී කියනවා ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තියට තාම ඇවිල්ලා නැත්තම් පුතේ ඉල්ලුම වැඩි වුණා කියලා මොකක් ඇති වෙන්නේ නැද්ද? උද්දමනයක් ඇති වෙන්නේ නැහැ. මිල මට්ටම වැඩි වෙන්නේ නැහැ. හැබැයි පූර්ණ සේවා නියුක්තියට ඇවිල්ලා තියෙනකොට තවත් ඉල්ලුම වැඩි වෙන්න ගත්තොත් පුතේ කවුරු වැඩි කරන්න බැරි වෙනවද කියන්න? නිෂ්පාදනය වැඩි කරන්න බෑ. නිෂ්පාදනය වැඩි කරන්න බැරි නිසා එකම උත්තරේ මොකක් වැඩි කරන එක විතරද? බඩු මිල වැඩි කිරීම තුළින් ඒ අවස්ථාවේ තියෙන අදි ඉල්ලුම පරිමහණ එක තමයි කරන්න වෙන්නේ. තේරුණානේ? ඒක හින්ද පුතා මෙන්න මේ රූප සරහන ඇන්දත් ඔයාට ලකුණු දෙනවා. තේරුණානේ? ඉතින් කැමති එකක් ඇඳගන්න නැත්නම් දෙකම හරි කමන්නේ. මේ රූප සරහන් දෙකෙන් ඕන එකක් ඉක්මන අඳින්න හොදේ. දැන් ගෙදර ගිහිල්ලා වැඩේ කරන්න ඕන නිසා පොඩියට කඩු සරහනක් ගහගන්න. පස්සේ ආයේ ගෙදර ගිහිල්ලා උත්තර ටික ලියන්න ඕනේ. හරිනේ? ඇතිනේ? මගන්නද?
හරි අඩුපාඩුව තිබන බද අය හදාගන්න හොදේ ම මේ මක්නවා ඉළඟ ප්‍රශ්ය යන්න ඊළඟ ප්‍රශ්නය මේ තව කෑල දැන්වයි රූපසලන් දෙකින් ඒකට පොදේ ලකුණ එකයි තෙන්නවානේ නිර්වචන ලකුණ එකයි රූපසලන් දෙකින් ඒක ලකුණ එකයි තව එකක්කා නොම මොන උද්දමන පුදේ පිරිවැයෙන් තල්ලුවන උද්දමනේ ඒක කොහොම දෙක කියන්නේ පිරිවැය බඩුමිල උඩට තල්ලු කරනවා කොහොමද පුදේ පලවේ අපි කියන්නේ යෙදවුම්වල මිල ඉහළ යනවා මෙහෙමනි වෙන්නේ පුදේ ඉස්සෙල්ලම වෙන්නේ බාණ්ඩ හා සේවාවල යෙදවුම්වල මිල ඔයා හිතන්න පුතා මෙහෙම දෙයක් ඔන්න අපි හිතමු විදේශ රටකින් ආනයනය කරන පුතේ ඛනිජ තෙල්වල මිල වැඩි වෙනවා. මෙතෙන් තෙල් බැරල් එකක් කියලා හිතන්නකෝ මේකේ මිල වැඩි වෙනවා. මේකේ මිල වැඩි වෙනකොට මේ පැත්තේ ඉන්නවා කියලා හිතන්න මම මේක ඔයගන්ට කල්නොත් කියලා දෙන්න ගොවි තැන් කරන ගොවි මහත්තයෙක් මෙයාගේ එළවලු තියෙනවා කියලා හිතන්න. දැන් මඩ පෙන්වන්න පුතේ මේ තෙල් මිල වැඩිවීම කොහොමද අරයගේ එළවලුවල මිල වැඩි වෙන බලපාන්නේ කියලා. ඔන්නම් ප්‍රස්ථාරෙත් අඳිනවා මේකවම. මේ ගන්න උදාහරණේ මේ සාර්වාර්ථික සංකල්පයේ දෙක අතර පොඩි පරිලැවීමක් තියෙනවා. අපි අඳින්නේ රටක සමස්ත උද්දමනය පාවිච්චි කරන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පයක්. ඒක ප්‍රශ්නයක් නෑ හොඳේ. හරි මෙතන දාන උපදේ මොන මට්ටමද? මිල මට්ටම. අහගෙන ඉන්න ඕනි හරි. මෙතන පුතේ මූර්ත නිෂ්පාදනය. රයිට්. තෙල් මිල වැඩි වෙනවා. කියන්න පුතා මෙයා නිෂ්පාදනය කරන එළවලුවල මිල වැඩි වෙන්න විදිහක් කියන්නේ කොහොමද වෙන්නේ කියලා? එළවලු මිල කොහොමද වෙන්නේ? තෙල් මිල වැඩි වෙනකොට ඔයා දන්නවා පුතා මේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන ප්‍රධාන ක්‍රියාවලියක් තමයි බාණ්ඩ ප්‍රවාහණය. තේරුණානේ? එතකොට මෙයා තමන්ගේ කුඹරට ගේන්න ඕනේ කියන අමුද්‍රව්‍ය ටික, තෙල් ටික, පොර ටික, ධාන්‍ය ටික ගේන්නෙත් මේ අස්වැන්නයා වෙළඳපොළවල් කරා ගෙනියන්නෙත් මොකක් භාවිතා කරලා පුතේ? ප්‍රවාහන පහසුකම් භාවිතා කරලා. ඒතර හිතන්නකෝ දැන් ඔන්න මේ තියෙන ලොරියක් ලොරියක්නේ ලොරියක්. එතකොට මේකේ මිල වැඩි වෙනකොට මෙයාගේ මොන ගාස්තු වැඩි වෙනවද? ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා. පුතා ප්‍රවාහන ගාස්තු වැඩි වෙනකොට අර ගොවියගේ මොකක් වැඩි වෙනවද? නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය වැඩි වෙච්ච ගමන් මේ තියෙන පුතා ආර්ථිකයේ සමහර සැපයුම, මේ තියෙන පුතේ ආර්ථිකයේ සමහර ඉල්ලුම, ඕනම දෙයක නිෂ්පාදන පිරිවැය වැඩි වෙච්ච ගමන් අපි මොකද පුතේ කරන්නේ? දැන් ඔයා හිතන්න මට මෙහෙ තිස්ස මහරාමේ එන්නයි යන්නයි මට ගාස්තුව පෙට්‍රල් ගාස්තුව වැඩි වුණා කියලා දෙගුණ වුණා කියලා. ඒ දෙගුණ වුණොත් මම සතියේ දවස් 4ක් තිස්ස මහරාමයට එනව නම් මම මොකද පුතේ කරන්නේ? එන දවස් ගාන අඩු කරනවා. තේරුණානේ? එන දවස් ගාන අඩු කරනවා කියන්නේ මොකක් අඩු වෙනවද පුතේ? සැපයුම අඩු වෙනවා. ඔන්න දවස් ගාන 4න් 2කට අඩු කරා. සැපයුම අඩු වෙනකොට ඕනම බාණ්ඩයක සැපයුම අඩු වෙනකොට පුතේ මොකද වෙන්නේ කියන්නේ? මිල වැඩි වෙනවා. මේ වanne සැපයුම අඩු වෙනකොට මෙන්න මිල වැඩි වෙනවා. හරිද? තවත් සැපයුම අඩු වෙනකොට ආයෙ වෙළඳපොළේ බාණ්ඩ හිඟය වැඩි වෙනවනේ. නිකන් මන් නෑ කියලා තිස්ස මඩේ න අවුලක් එනවා. ඊට පස්සේ සමහර ළමයි කතා කරන සර් මෙහෙමයි ගෲප් ක්ලාස් එකක් හරි දාන්න දවසට 5000ක් හරි දෙන්නම් කමන්න නැද්ද වගේ. එතකොට අර හිඟය වෙනකොට මොකද වෙන්නේ පුතේ? ගාන වැඩි වෙනවා. මේ පැත්තෙන් ආයෙ මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ පැත්තෙන් මිල අඩු වෙනවා. තේරුණාද පුතේ? එහෙනම් මේ ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? පිරිවැයෙන් තල්ලු උද්දමනය කියලා කියන්නේ යෙදවුම්වල මිල ඉහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් සැපයුම අඩු වී මිල මට්ටම ඉහළ යාමයි. අයි කියන්නේ යෙදවුම්වල මිල ඉහළ යාම නිසා නිෂ්පාදන පිරිවැය වැඩිවීමෙන් සැපයුම අඩු වීම නිසා මිල මට්ටම ඉහළ යාමයි. ලියන්න. පිරිවැයෙන් තල්ලු වන උද්දමනය යනු පිරිවැයෙන් තල්ලු වන උද්දමනය යනු පිරිවැයෙන් තල්ලු වන උද්දමනය යනු නිෂ්පාදන නෑ යෙදවුම්වල මිල ඉහළ යාම නිසා යෙදවුම්වල මිල ඉහළ යාම නිසා යෙදවුම්වල මිල ඉහළ යාම නිසා කවුරු වැඩි වීද? මොන පිරිවැයද පුතේ මේක වැඩි වුණා කියලා කිව්වේ? ප්‍රවාහන පිරිවැය. ප්‍රවාහන පිරිවැය කියන්නේ නිෂ්පාදන පිරිවැයක් තමයිනේ. හරි. එතකොට නිෂ්පාදන පිරිවැය වැඩි වී නිෂ්පාදන පිරිවැය වැඩි වී දැන් නිෂ්පාදන පිරිවැය වැඩි වුණා කියලා මිල වැඩි කරන්න පුළුවන්ද පුතේ? දැන් මම කියන පුතේ මෙහෙමයි, තෙල් ගාස්තු වැඩි, ඒ නිසා පන්දි ගාස්තු වැඩි කරන්න වෙනවා කිව්වොත් එම් ඔගොල්ලෝ මොකද කරන්නේ?
සමටික අනේ බම්බුගාගනින් සර් කිරවෙල්ලා. හරිද ඒක හින්දා මම සැපයුම අඩු කරන කොට තමයි ඔගල මොකද කියන්නේ අනේ සර් එහෙම අඩු කරන්න එපා, එහෙනම් අපිට එක දවසක් දෙන්න අපි ගාස්තු වැඩි කරන්න කියලා ඩිමාන්ඩ් එක ඇති වෙන්නේ. සැපයුම අඩු කෙරුවොත් තමයි මිල වැඩි වෙන්න පුතේ. තේරෙනවනේ? මොකද තනියෙන් නිෂ්පාදකයට මිල වැඩි කරන්න බෑ. නිෂ්ප වෙළඳපොලේ මිල වැඩි වෙන්න පුතේ වෙළඳපොලේ වෙළඳපොලේ. එතකොට නිෂ්පාදකය කරන එකම දේ මොකද්ද? නිෂ්පාදකය සැපයුම අඩු කරනවා. එතකොට තමයි වෙළඳපොලේ මොකක් වැඩි වෙන්නේද පුතේ? මිල වැඩි වෙන්නේ. තේරුණානේ? රයිට්. එතකොට කියන්න නිෂ්පාදන පිරිවැය වැඩි වී සැපයුම පහළ යාම නිසා මිල මට්ටම ඉහළ යාමයි. හරි. ඔන්න ඒකෙම ඊළඟ කෑල්ලට අපි බහිනවා. ආ නෑ මේ කඳ ගන්න. මේ 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 අටේ කඳින් නෑ. මේ වඳින් නෑ. ඒ ඕනනම් ඇඳ ගන්න මේක. මේක අඩුපාඩු ගොඩාක් තියෙනවා මගේ රූපසන. කියන පුත අඩුපාඩු ටික මොනවද කියලා? AS AS 1 AS 2 ඒව දාන්න ඕනි. හරි. ආ දන්නවද පුතාලා මේ අක්ෂ ලකුණු කරලා නැත්නම් වක් ලකුණු කරලා නැත්නම් මේ මෙතනත් අඩුපාඩුවක් තියෙනවා. මොකද්ද? PQ 1 Q 2 මේව අඩුපාඩු පුතේ. හොඳේ. පේපරේ බලද්දි ඕගලන්ට ලකුණු නොදී ඉන්න ඕනි නම් පුළුවන්. අක්ෂ ලකුණු කරලා නැත්නම් කොහොමද දෙන්නේ? අක්ෂ වක්‍ර ලකුණු කරලා නැත්නම් දෙන්නේ නැහැ පුතේ. වැරදිලාද? වක්‍ර විතෙන් වෙන්නේ. ඒ මෙයා එන්නේ නැහැ කියලාද කියන්නේ? ආ සෝරි මෙතන ආ සෝරි සෝරි සෝරි. කිව් දැම්මත් කමන්නේ නැහැ, වයි දැම්මත් කමන්නේ නැහැ. සද්දෙට කියන්න ඕනි. හරි. වයි. මෙහෙමයි පුතා, පේපර් ලියනකොට ඔය ලස්සනට පිළිවෙලට ලියාගෙන යන එක ඒක අවුලක් නෑ. හරිද? ඔගොල්ලෝ කරන්නේ ඕක ගෙදර ගිහිල්ලා පාඩම් කරන එක. ඒක සක්සස් නෑ. ඒක ගොඩාක් ඉෆෙක්ටිව් නෑ පුතේ. හරිද? හොඳම දේ මොකද්ද? ඕක පැන්සලෙන් හරි කොහම හරි කටුවට ලියන් ගිහිල්ලා ආය උත්තරේ ලියන එක. තේරෙනවනේ? ඔගොල්ලෝ හිතන්නේ පට්ට පිළිවෙලට අපි වැඩ කරනවා සර් එහෙම එහෙම කියලා කිව්වට ඊට වඩා ඕක වටින්නේ ඕක අද ගෙදර ගිහිල්ලා ඔය ප්‍රශ්න දෙක අනේ ලියන එක. ඒතර ඔයාට එනවා ඊට වඩා ලොකු මේකක්. තේරුණානේ? හරි. ඒ හින්දා මේ එහෙම කරන්න පොදේ ඊළඟ එක සැපයුම් න්‍යායට අනුව පිරිවැයෙන් තල්ලු වුණු උද්දමණයට බලපාන හේතු මොනවද? දැන් ඔය ප්‍රශ්නෙට දානවනේ නිකන් එක එක කෑලි පොදේ සැපයුම් න්‍යායට අනුව පිරිවැයෙන් තල්ලු වුණු උද්දමණය කිව්වට ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ අහන්නේ මොකද්ද පොදේ? පිරිවැයෙන් තල්ලු වුණු උද්දමණයට හේතු. දැන් දිගටම ක්ලාස් ආපු ළමයෙකුට නම් දන්නවා සර් මේ සැපයුම් න්‍යාය බයිලා අරක මේක කිව්වට උගන්වලා තියෙන මෙච්චරයි මේක තමයි අහන්නේ කියලා. පන්ති ආපු නැති උන්ට තමයි හිතෙන්නේ ආ මෙහෙම එකකුත් කියලා දීලා තියෙනවද දන්නේ නැහැ. හරිද? ඒ විචිකිච්ඡා වෙන්නේ එහෙම වෙනකොට. පුතේ පිරිවැයෙන් තල්ලු උද්දමණයට හේතු හතරක් පහක් කියලා කියලා. පළවෙනි එක මොකද්ද? ඔයාලා මං කියලා දීලා තියෙනවා පිරිවැය උද්දමණයේ දුෂ්ට කණ්ඩායම් පීඩන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද පුතේ? එක වෘත්තීය සමිතිය. වෘත්තීය සමිති කරන නරක වැඩේ මොකද්ද කියන්නේ? එයාලා කරන නරක වැඩේ තමයි පඩි වැඩි කරගන්න එකද? නෑ, පඩි වැඩි කරගන්නේ කවුලන් නෑ පුතේ. පඩි වැඩි කර ගැනීමේ අයිතියක් ඕනෑම සේවකයෙකුට තියෙනවද පුතේ? නැද්ද? තියෙනවා. එහෙනම් මොකද වෘත්තීය සමිති කරන්න අරක වැඩේ? එයාල තමන්ගේ ඵලදායීතාවය වැඩි කරගන්නේ නැතුව අරගල කරලා ගැටුම් ඇති කරගෙන වැඩිපුර පඩි ඉල්ලනවා. ඒතර හිතන්නකෝ පුතේ, ඔයගොල්ලෝ ගඩොල් කපන තැනක වැඩ කරන ළමයි කියලා. ඔයාලා දවසකට කපන්නේ ගඩොල් කැට 50යි. මං ඔයාට ගෙවනවා රුපියල් එක්කෙනෙකුට 1000 ගානේ. හැබැයි ඔයාලා එකතු වෙලා මේක හරියන්නේ නැහැ බං අරූ හම්බ කරගෙන කනවා එහෙම කිරෙවෙලා ඕගොල්ලෝ වෘත්තීය සමිතියක් ඇති කරගෙන නායකයෝ ටිකක් පත් කරන ඕගොල්ලෝ වැඩ කරන්නේ නැතු ඉඳලා අරගල කරලා මටත් ගහලා ගඩොල් කැඩ 50ක් කපන ගමන් 50ට 2000ක් ඉල්ල ගන්නවා. තේරුණානේ? එතකොට මොකද වෙන්නේ පුතේ? ඕගොල්ලෝ ගඩොල් කැඩ කපන ප්‍රමාණය වැඩි කරගත්තද? නැහැ. ඕගොල්ලෝ එක්කෙනෙක් දවසට කරපන්නේ ගඩොල් කැඩ කීයමද? 50මයි. හැබැයි ඕගොල්ලෝ අරගල කරලා මොකක් වැඩි කරගත්ත පුතේ? පඩි වැඩි කර. දැන් මම මොකද කරන්නේ? ආ එහෙනම් ඉඳපංකෝ කිරෙවෙලා උඹල ඵලයල්ලා ආයෙ උඹල වැඩ දෙන්න එපා කියලා සෙට් එකක් අයින් කරලා ගඩොල් සැපයුම අඩු කරලා
ඊට පස්සේ මම මගේ කඩොල් කැට එක මිල මොකක් කරගන්නවද? වැඩි කරගන්න. තේරුණානි? මට පාඩු නෑ. උනේ කවුද? වෘත්තීය සමිති කියප දෙනෙක් අයින් කරා. ඒතර උපදේශ අපිය මොකක් වෙනවද? අඩු වෙනවා. තවත් අරගල කරපොත් තව ටිකක් අඩු කර අයින් කරලා දාලා තවත් ගණුව සැපේම අඩු කරලා ගණුව කැට එක මිල මොකක් කරගන්නවද? වැඩි කරගන්න. එහෙනම් කියන පොතේ පළවෙනි හේතුව මොකද්ද? වෘත්තීය සමිති අරගල තුලින් වැඩි වැටුප් දිනා ගැනීම. ලියන්න එක වෘත්තීය සමිති අරගල තුලින් වැඩි වැටුප් දිනා ගැනීම. 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 අංක දෙක මේ වැඩේ කරන්න පුළුවන් දෙවෙනි ඊළඟ දුෂ්ට කණ්ඩායම ඊළඟට බලපෑම් කණ්ඩායම තමයි කවුද පුතා? කතිපය අධිකාරී වෙළෙන්දෝ. කතිපය අධිකාරී වෙළෙන්දෝ මොකද කරන්න පුතේ? එයාලා තමන්ගේ ලාභය වැඩි කර ගැනීම සඳහා එයාලගේ ලාභය පිරිවැයට එකතු කරගෙන මොකක් වැඩි කියලා පෙන්වනවද? නිෂ්පාදන පිරිවැය වැඩි කියලා පෙන්වනවා. දැන් මට පුළුවන් පුතා මෙහෙමයි මාර වැඩේ මේ මං දවසකට තිස්ස මහරම් ඇවිල්ලා මං දවසකට අඩුම තරම් රුපියල් 10000ක්වත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මාර වැඩේ මට දවස් 3-4ක් ඉන්න බෑ. මං දවස් වෙන ගාන අඩු කරනවා කියලා මම්මගේ පිරිවැය නෑ සෝරි මම්මගේ ලාභය පිරිවැයට එකතු කරගෙන පිරිවැය වැඩි කියලා පෙන්නනවා. තේරෙනවනේ? ඇත්තර මං එකතු කරන් තියෙන්නේ මොකද පුතේ? මගේම ලාභය මං පිරිවැයට එකතු කරන පිරිවැය වැඩි කියලා පෙන්නලා මම්මගේ සපයුම අඩු කරනවා. ඒ තුලින් මං උත්සාහ කරනවා මොකක් කරගැනීමටද පුතේ? මිල වැඩි කර ගැනීමට. තේරෙනවනේ? ආ එහෙනම් කියන්න පුතේ ඊළඟ එක මොකද්ද? කතිපයාධිකාරී වෙළඳුන් ලාභ වැඩි කර ගැනීම සඳහා ලාභ තීරු වැඩි කර ගැනීම සඳහා මිල ඉහළ දැමීම. ලියන්න පුතේ. කතිපයාධිකාරී වෙළඳුන් මිල ඉහළ දැමීම හරහා කතිපයාධිකාරී වෙළඳුන් මිල ඉහළ දැමීම හරහා මිල ඉහළ දැමීම හරහා මොකක් වැඩි කර ගැනීමද පුතේ? ලාභ තීරු වැඩි කර ගැනීම. ලාභ තීරු වැඩි කර ගැනීම. ලාභ තීරු වැඩි කර ගැනීම. දැන් ඒක කරන්න පුළුවන් කතිපය අධිකාරී වෙළඳුන්ට විතරද පුතේ? කතිපය අධිකාරී සහ ඒකාධිකාරී. නමුත් අපි අර ශුද්ධ ඒකාධිකාරී තත්ත්වයන් සැබෑ ලෝකේ තියෙනවා කියලා කියනවද? නෑ, සැබෑ ලෝකේ සුලභව තියෙන්නේ කොයි තත්ත්වයන්ද පුතේ? කතිපය අධිකාරී. එසා ලොකු බලපෑමක් ආර්ථිකයට ඇති වෙන්නේ මොනව හරහාද පුතේ? කතිපය අධිකාරී වෙළෙන්දෝ හරහා. තේරුණානේ? ඊට පස්සේ පුතේ ඊළඟ එක තමයි මොනවයි ඇතිවන හදිස්සි මිල වැඩිවීමද පුතේ? බලශක්ති යදෝම් වල ඇතිවන හදිස්සි මිල වැඩිවීම. බලශක්ති යදෝම් කියන්නේ මොනවාද? බලශක්ති යදෝම් කියන්නේ ඛනිජ තෙල් ඉන්ධන වෙන්න පුළුවන් පුතේ, නැත්නම් විදුලි බලය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවයි මිල වැඩි. ආ මේ හන ලියන්න එපා ඉතින් හදිස්සි. බලශක්ති යදෝම් වල අනපේක්ෂිත මිල වැඩිවීම. ඇයි පුතේ අනපේක්ෂිතයි කියන්නේ? දැන් මෙහෙමයි, ක්‍රමානුකූලව බලශක්ති මිල වැඩි වෙනකොට නිෂ්පාදකයට තමන්ගේ තාක්ෂණය දියුණු කරගෙන හරි ඒ වගේ පොසිල් ඉන්ධන භාවිතය අඩු කරලා හරි වෙන විකල්ප බලශක්ති වලට ගිහිල්ලා හරි තමන්ගේ පිරිවැය වැඩි නොවි තියාගන්න පුළුවන්. හිතන්නකෝ, දැන් කරන් බිල වැඩි වෙනකොට පුතා මම ගහනවා සෝලර් සිස්ටම් එකක්. හැබැයි ඒක එකපාර වුණා කිද? ඕන අද කරන් බිල වැඩි වෙච්ච එක මං අද රැයට ගෙනල්ලා සෝලර් සිස්ටම් එකක් ගහන්න පුළුවන්ද? එහෙම බෑ. තේරුණානේ? ක්‍රමානුකූලව වෙනකොට මට පුළුවන් පුතේ එකට රෙඩි වෙන්න. හැබැයි බලශක්තිය දුම් අනපේක්ෂිතව වැඩි වෙනකොට මොකද වෙන්නේ පුතේ? නිෂ්පාදකයන්ට මිල වැඩි කරනව හැර වෙන විකල්ප නැහැ. තේරුණානේ? සා ඔකේ හරිම වචනේ මොකද්ද? බලශක්තිය දුම් වල හදිසි නැතන් අනපේක්ෂිත මිල වැඩිවීම. ලියන්න පුතේ. බලශක්තිය දුම් වල අනපේක්ෂිත මිල වැඩිවීම. බලශක්තිය දුම් වල අනපේක්ෂිත මිල වැඩිවීම. අනපේක්ෂිත මිල වැඩිවීම. තව කියන්න. තව එකක් බලපානවා විනිමය අනුපාතිකය. ඒක වෙන විදිහ කියන්නේ විනිමය අනුපාතිකය ෂේ වෙනකොට අපේ රටේ ගොඩාක් ඔයාට මතකද පුතා අපේ රටේ අපි ආනයන සංයුතිය ඉගෙන ගත්තනේ. ආනයන සංයුතිය 60%ක්ද අපි ගෙනාවේ මොන බාණ්ඩ පුතේ? අන්තර් බාණ්ඩ ගෙනාව මතකද කොච්චරක්ද? 60%ක්ද 58%ක්ද 68%ක්ද මතක නැහැ. ලැජ්ජ වෙන්න වෙයි හොඳේ. හරිද? කීයද? හරියට කිය. 60යි 68යි 68යි
හරි කොමරි ලංකාව ආනයනික බාණ්ඩුවලින් වැඩිපුර ප්‍රමාණයක් ගේන්නේ කොහෙන්ද පුතේ විදේශරටවයි. ඒතර විනිමයන පාතිකයේ ෂේ වෙනකොට මොකද වෙන්නේ කියන පුතේ? විනිමයන පාතිකයේ ෂේ වෙනවා කියන්නේ ඩොලර් එකක මිල වැඩි වෙනවා. ඒතර ඩොලර් එකකට ගෙනාපු අමුද්‍රව්‍ය ටිකක් අපි හිතමුකෝ ඔන්න ලංකාවේ මොකක් කරේ සබන් හදන කම්පැනියක් ඩොලර් එකකට සබන් හදන කුඩු පැකට් එකක් ගෙනාව කියලා. දැන් එතකොට ඒක වෙනද ගෙනාවේ ඩොලර් එකක් 200යි නම් ඒක ලංකාවට එනකොට කීයද පුතේ? 200යි. හැබැයි ඩොලර් එකක මිල 300ට වැඩි වුණොත් මොකද වෙන්නේ පුතේ? අර අමුද්‍රව්‍ය පැකට් එක ලංකාවට එනකොට කීයක් වෙලා දෙන්නේ? 300ක් වෙලා. ඒතර කොහොමත් නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා, සැපයුම අඩු වෙනවා, මිල මට්ටම වැඩි වෙනවා. ලංකාවේ එහෙම වෙච්ච ව්‍යාපාරයක් කියන්නේ මේ මෑත කාලෙදී ඇඟලුම් කර්මාන්ත නේ. ඇඟලුම් කර්මාන්තවල සැපයුම විශාල ලෙස අඩු වුණානේ. හේතුව මොකද්ද? ආනයනික ඇඟලුම් වල මිල වැඩි. හරි, එහෙනම් ඒක ගන්න පුළුවන්. ලියන්න පුතා, විනිමය අනුපාතිකය ෂය වීම නැත්නම් පුතා අපි කියනවා අවප්‍රමාණීය වීම. විනිමය අනුපාතිකය ෂය වීම නැත්නම් අවප්‍රමාණීය වීම. හරි, ඇති. අපි වැඩි එක කතා කරා. අපි ඊළඟට ඊළඟට හරි, වාණිජ බැංකුවක මුදල් මැවීමේ උපකල්පන. උපකල්පන ගාන විතරක් කියන පුතේ, වාණිජ බැංකුවක මුදල් මැවීමේ උපකල්පන කීයක් අපි භාවිතා කරනවද? 3යි. හරිද? එතකොට ඔය ඇයි ඒ උපකල්පන භාවිතා කරන්නේ පුතේ? දැන් අපි ඔය පාඩමට පොතට ඉගෙන ගන්න විදිහේ ඇත්තම මුදල් මැවීමක් පුතේ සැබෑ ආර්ථිකයක වෙන්නේ නැහැ. අපි ඔය කියන්නේ පුතේ අදි සංකිත 100ක් තිබ්බා. ගුණකය 5යි. පිටිපස්සේ ආගෙන ඉන්න. අදි සංකිත 100ක් තිබ්බා, ගුණකය 5යි. කොච්චර මුදල් මවන්න පුළුවන්ද? 100 වගේ 5ක්, 500ක්. හැබැයි ඇත්ත මූල්‍ය පද්ධතියක් ඇතුළේ එහෙම වෙන්නේ නැහැ. ඇත්ත මූල්‍ය පද්ධතියක් ඇතුළේ එහෙම වෙන්නේ නැති නිසා පුතේ කවුරු හරි එකෙක් ඇහුවොත් එහෙම නැගිලා, "සර්, ඔය කියන තරම් මුදල් මැවීමක් ඇත්තරම බැංකු පද්ධතිය ඇතුළේ වෙනවද කියලා?" හරිද? හරිනම් පාඩම උගන්නද්දි කියලා තියන්න ඕනේ පුතා, මෙන්න මෙහෙමයි මම උඹලට උගන්වන්න හදන්නේ ඇත්ත බැංකු ක්‍රමයක් ගැන නෙවෙයි, මෙන්න මේ වගේ බැංකු ක්‍රමයක් ගැන කියලා. දැන් මට බය නෑ, ඔගොල්ලෝ එහෙම ප්‍රශ්න අහන්නේ නෑ. හරිද? එහෙම ප්‍රශ්න අහන ළමයි ටිකක් නම් ඕක කලින් කියලා මිසක් උගන්වන්න හොඳ නෑ. මොකද පුතේ උපකල්පන ටික? එක, ආරම්භක තැන්පතු ආවට පස්සේ තව තැන්පතු වෙන්නෙත් නෑ, තියෙන තැන්පතු ගන්නෙත් නෑ. දැන් ඔගොල්ලෝ කවුරුවත් ඇහුවද සර් එකයිද ඔය බැංකුවේ සල්ලි තැන්පත් කරන්නේ, ඊට පස්සේ එක එකක් එන්නේ නැද්ද, අරු අර සල්ලි ගන්නේ නැද්ද කියලා? ඇහුවේ නෑ. හරිද? හරිනම් ඒක ඇහුවොත් එහෙම අපි කියන පුතා මේ ඇත්ත බැංකුවක් නෙවෙයි, අපි හිතින් හදාගත්ත බැංකුවක්. ආයෙනම් පළවෙනි උපකල්පනය කියන පුතේ මොකද්ද? ලියන්න ලියන්න. ආරම්භක තැන්පතුව පැමිණි පසු අලුතින් තැන්පතු ගලා එමක් හෝ තැන්පතු ඉවත් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ එක, ඊළඟ එක තමයි වාණිජ බැංකුවක් තමන්ට තියෙන මුළු අධිසංචිතේම ණයට දෙනවා කියලා හිතා ගන්න ඕනේ. සමහර ඇත්ත බැංකු එහෙම කරන්නේ නැහැ. හරිද? ඇත්ත බැංකු ටිකක් වැඩි ආරක්ෂාවට තව සංචිත ටිකක් තියාගෙන ටිකයි ණයට දෙන්නේ. හැබැයි අපේ උපකල්පනේ මොකද්ද? අධිසංචිත 100ම නම් 100ම ණයට දෙනවා. ඒ කියන්නේ අධිසංචිත පවත්වා ගන්නේ නැහැ, තියාගන්නේ නැහැ. ඊළඟ තුන්වෙනි එක, ණය ගත්තු එකත් මෝඩය වගේ මොකද කරන්නේ? ගත්තු ණය මුදල ආයුගයේ ජංගම ගිණුමට දාලා චෙක් පොතක් අරගෙන ගෙදර යනවා. අපි උපකල්පනය කරා මොකද පුතේ? ණය ගන්න එක ඒ සල්ලි ටික අරගෙන මුදලින් අරගෙන යන්නේ නැහැ. තේරුණානේ? ඒ කියන්නේ බැංකු ක්‍රමයේ සතු අර මුදල් බැංකු ක්‍රමයෙන් පිටතට ගලාගෙන යන්නේ නැහැ. කියන්නේ පුතේ උපකල්පන දෙක, ආරම්භක තැන්පතුව පැමිණි පසු තවදුරටත් තැන්පතු ගලා ඒමක් හෝ තැන්පතු ඉවත් කර ගැනීමක් සිදු නොවේ. දෙවැනි එක, වාණිජ බැංකු අධිසංචිත පවත්වා නොගනී. ඊළඟ එක, බැංකු ක්‍රමයේ සතු අර මුදල් බැංකු ක්‍රමයෙන් පිටතට ගලා නොයයි. හරි, ලියන්න පුතේ ඒක. දැන් ඔතන මේ බස් පරක්කු කේස් මොනා හරි තියෙනවා නම් ඒගොල්ලෝ නැගිලා යන්න, එහෙම අවුලක් නැහැ. හොඳේ, තව ක්ලොක් වෙලාවක් යන්නේ. කොහමද අපි මේක 4:45 ඉතින් ඉවර කරන්නේ? මංගෝල ලියයි කියලා සද්ද නැති වෙන්නේ. පළවෙනි එක මොකද්ද? ආරම්භක තැන්පතුව පැමිණි පසු
තවදුරටත් බැංකු ක්‍රමය තුළට මුදල් ගලා ඒමක් හෝ තවදුරටත් බැංකු ක්‍රමය තුළට මුදල් ගලා ඒමක් හෝ තවදුරටත් බැංකු ක්‍රමය තුළට මුදල් ගලා ඒමක් හෝ මුදල් ඉවත් කර ගැනීමක් සිදු නොවේ. මුදල් ඉවත් කර ගැනීමක් සිදු නොවේ. මුදල් ඉවත් කර ගැනීමක් සිදු නොවේ. දෙවන එක වාණිජ බැංකු අධිසංචිත පවත්වා නොගනී. වාණිජ බැංකු අධිසංචිත පවත්වා නොගනී. වාණිජ බැංකු අධිසංචිත පවත්වා නොගනී. ඊළඟ එක බැංකු ක්‍රමයේ සතු අරමුදල් බැංකු ක්‍රමයෙන් පිටතට ගලා යාමක් සිදු නොවේ. බැංකු ක්‍රමයේ සතු අරමුදල් බැංකු ක්‍රමයෙන් පිටතට ගලා යාමක් සිදු නොවේ. බැංකු ක්‍රමයෙන් පිටතට ගලා යාමක් සිදු නොවේ. හරි, අපි යම් ප්‍රශංග හතරට දුවලා ඉක්මනට මුදල් සැපීම පිළිබඳ තොරතුරු කීපයක් පාද දැක්වේ. මහජනතාව සතු ව්‍යවහාර මුදල් කියවගෙන යන්න 800යි, වාණිජ බැංකු සතු මහජනතාවගේ ඉල්ලුම් තැන්පතු 800යි, වාණිජ බැංකු සතු ව්‍යවස්ථාපිත සංචිත 200යි. පොඩ්ඩක් හයිලයිට් කරගන්න පුතේ, ඔන්න ඔතන වචනයක් තියෙනවා පුළුල් මුදල් ගුණකය. පුළුල් මුදල් ගුණකය ඒක පුතා 3.25යි. වාණිජ බැංකුල අධිසංචිත 0 වේ. ඔයගෙන් අහනවා පුතා, පටු මුදල් සැපීම මොකද්ද? පුතේ කියන්න, පටු මුදල් සැපීම කියන්නේ M කීයටද? M 1. එයා හොයන සමීකරණය CP ධන DDP. පුතා ඕකේ කියන්න, මහජනතාව සතු ව්‍යවහාර මුදල් 800යි, ඉල්ලුම් තැන්පතු 800යි. එතකොට පුතේ පටු මුදල් සැපීම 1600යි. මේක හරි ඇති හැමෝගෙම. ලියගන්න, ලකුණු දෙකක් දීලා තියෙන එකට වැඩිත් එක්ක. අංක දෙක පුළුල් මුදල් සැපීම අහන්නේ පුතේ. දැන් ගොඩාක් කට්ටිය ට්‍රයි කරන්නේ නැති මෙන්න මෙහෙම හොයන්න. පුළුල් මුදල් කියන්නේ M2 නේ පුතේ. M2 සමානයි CP නෑ, අරක කෙලිම හොයාගෙන තියෙනවනේ. M1 ධන කෝ කියන බලන්න TSDP. ආවද උත්තරේ මේකෙන්? ආවද නෑ? හෙව්වද ඉතින් උත්තරේ? හෙව්වේ නෑ. කොහොමද හෙව්වේ? මේක ගුණකය භාවිතා කරන්න ඕනේ, මුදල් ගුණකය. මුදල් ගුණකේ හොයද්දි පුතේ ඔයා දන්නවා M සමානයි MH කියලා සමීකරණයක් තියෙනව නේද? මොකද්ද මේකේ තේරුම? මුදල් සැපයුම සමානයි මුදල් ගුණකය ගුණ කිරීම අධිබලිත මුදල්. දැන් ඔයාට අහන්න පුතා M2 නේද? එහෙනම් මෙයාට M2 දානවා. එතකොට පුතේ අපි ගුණකයට භාවිතා කරන්නත් ඕනේ මොන මුදල් ගුණකයද? පුළුල් මුදල් ගුණකය. තේරුණානේ? එතකොට M පුළුල් මුදල් සැපයුම පුළුල් මුදල් ගුණකය අධිබලිත මුදල් වලින් ගුණ කරාට පස්සේ පුළුල් මුදල් සැපයුම ගන්න පුළුවන්. ඔය වගේ M2B පුළුවන් නේද හොයන්න? M4 පුළුවන් නේද? මොකද්ද දැනගන්න ඕනේ? එක එක මුදල් නිර්වචන වල වෙන වෙනම මුදල් ගුණක දැනගන්න ඕනේ. ඒක දෙනවා. තේරුණානේ? දැන් මේකේ පුතා ඔයා හොයා ගන්න ඕනේ කාවද? H අධිබලිත මුදල් ටික. ඔයා කියන පුතා H හොයන සමීකරණේ CP. ඒ කියන්නේ මහජනතාව සතු ව්‍යවහාර මුදල්. ඊට පස්සේ CKB මොකද්ද? වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් නැත්නම් සංචිත RR. මහජනතාව සතු ව්‍යවහාර මුදල් කීයද පුතේ? 800යි. 800යි. ඊට පස්සේ වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් ඒව තමයි අධිසංචිත. ඒව 0යි නේද? ද තියෙනවද? නෑ නෑ නෑ, ඒ තියෙන්නේ වාණිජ බැංකු සතු ව්‍යවස්ථාපිත සංචිත. මේ කියන්නේ වාණිජ බැංකු සතු අධිසංචිත. තේරුණා? අධිසංචිත කීයද? අධිසංචිත බිඳුවයි, 0යි. RR කියන්නේ මොනවාද? වාණිජ බැංකු මහ බැංකුවේ තැන්පත් කරපු ආන්නේව තමයි මොන සංචිත? ව්‍යවස්ථාපිත සංචිත. ඒව කීයක් තියෙනවද? ඒව 200ක් තියෙනවා. එනම් පුතේ අධිබලිත මුදල් කීයද? 1000යි. එනා හදන්න. පුළුල් මුදල් ගුණකය කීයද පුතේ? 3.5 ගුණ කිරීම අධිබලිත මුදල් කීයද? 1000යි. එතකොට කීයද ළමයි උත්තරේ එන්නේ? 3500යි. 35000යිද? 3500නේ. 0.3ක්නේ.
හරි 3500යි. හරිද? මේ උත්තරය આવද? හොඳයිනේ, දක්ෂයි. හරි, අපි හම්බුදා ඊළඟ ප්‍රශ්නේ. ඒක ලේසි, ඒක මාරම ලේසි ප්‍රශ්නයක් තියෙනවා දන්න එකක්. බලන්න, මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුල් බලතල රැසක් හිමිව තිබෙන නමුත් වර්තමානයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන උපකරණ දෙකේ නෙමෙයි දෙකක් බහුලව භාවිතා කරයි. ඒ උපකරණ දෙක මොකක්ද? පුතේ, දැන් මට කියන සාම්ප්‍රදායික උපකරණ තුන මොකක්ද? සාම්ප්‍රදායික උපකරණ තුන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, බැංකු අනුපාතිකය සහ පිවට වෙළඳපොළ කටයුතු. හැබැයි නූතනයේ භාවිතා කරද්දී වැඩිපුරම භාවිතා කරන්නේ මොන කටයුතුද? විවට වෙළඳපළ කටයුතු කාත් එක්කද? මතකනේ, ප්‍රතිපත්ති පොලි අනුපාතිකය සමග ක්‍රියාත්මක කරන විවට වෙළඳපළ කටයුතු. කාටද මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික කියන්නේ? නিত্য තැන්පතුයි, නিত্য නැයයි, බැංකු පොලියයි. බැංකු පොලිය පැත්තකින් තියන්න, අපි මෙතෙන්දී භාවිතා කරන්නේ නিত্য නැයයි, නিত্য තැන්පතුයි එක. ඒක අපි කතා කරනවා පොලි අනුපාතික කොරිඩෝවේදී කියලා දෙනෝනේ. හරි, එහෙනම් පුතේ විවට වෙළඳපළ කටයුතු භාවිතා කරන්නේ කාත් එක්කද කියන්නේ? ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ සමග විවට වෙළඳපළ කටයුතු භාවිතා කරනවා. ඊට අමතරව කවුද භාවිතා කරන්නේ පුතේ? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. ලියන්න පුතේ ඒ උපකරණ දෙක ඉක්මනට. 1. ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ සමග භාවිතා කරන විවට වෙළඳපළ කටයුතු. ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ සමග භාවිතා කරන විවට වෙළඳපළ කටයුතු. ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ සමග භාවිතා කරන විවට වෙළඳපළ කටයුතු. 2. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පාඩම් කරලා තියෙන්න ඕනි, මතක තියෙන්න ඕනි. හරි, ප්‍රශංග පහ අන්දිම එක ඉක්මනින්න. ඒකේ ප්‍රශංග හතරක් තියෙනවා. මූල්‍ය වෙළඳපළේ ප්‍රධාන අංශයක් වන මුදල් වෙළඳපළෙහි මුදල් වෙළඳපළ සඳහා අයත් වන උප වෙළඳපළ තත්ත්වයන් හතරක් පෙන්වා දෙන්න. පුතා, ඔයාට මතකද අපි මේ කතා කරා? අපි මේ කතා කරා, ඒ නිසා ගොඩාක් කතා කරන්න දෙයක් නැහැ. මූල්‍ය වෙළඳපළේ ප්‍රධාන කොටස් කීයද පුතා? සදර කියන්න. 2. 1. මුදල් වෙළඳපොළ. 2. මොකද්ද පුතේ? ප්‍රාග්ධන වෙළඳපොළ. මුදල් වෙළඳපොළ කියන්නේ කොයි කාලීන ණය උපකරණ හුවමාරු වන වෙළඳපොළද පුතේ? කෙටි කාලීන, ඒ කියන්නේ වසරකට වඩා අඩු කාලයකින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍රිකා, තැන්පතු සහතික වගේ දේවල් හුවමාරු වන වෙළඳපොළ. මේකේ උප වෙළඳපොළවල් කීයද පුතේ? කියන්නේ 4. 1. භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, වාණිජ පත්‍රිකා වෙළඳපොළ, අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ, ඊට පස්සේ අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ. තේරුණානේ? මේ තුනත් ඉක්මනට කියලෙන්නේ. මේකේ තුනක් ඉන්නව නේද? කවුද ඒ තුන් දෙනා? භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ, සමාගමික බැඳුම් කර නැත්තම් ණය කර වෙළඳපොළ, ව්‍යාපාර කොටස් වෙළඳපොළ. එහෙනම් මේ හතර අහන්නේ. ඉක්මනට ලියන්න පුතේ. මේ හතර භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ, වාණිජ පත්‍රිකා වෙළඳපොළ, වාණිජ පත්‍රිකා වෙළඳපොළ, අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ, ඊට පස්සේ මොකද්ද මේ? අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ. හරි, ඊළඟ එක. පරක්කුද නැහැ නේ? මේ තව ප්‍රශ්න හතරයි තියෙන, තුනයි තියෙන.
දෙක මේක කියන්න මත් එක පුදේ. වාණිජ බැංකු පද්ධතියක ඉල්ලුම් තැන්පතු මිලියන 1000ක් වන පවතින 100ක් ව පවතින අතර ණය රුපියල් මිලියන 75ක් විය. මුදල් සංචිතය රුපියල් මිලියන 25ක් වූ අතර වාණිජ බැංකු පද්ධතියේ අධිසංචිතය මිලියන 5කි. මහජනතාව සතු ව්‍යවහාර මුදල් ප්‍රමාණය මිලියන 120ක් ලෙස නොවෙනස්ව පවතී. ණයමැවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසු මෙම බැංකු පද්ධතියේ වත්කම් සහ වගකීම්ද ආර්ථිකයේ තිබිය යුතු මුදල් සැපයුමද ගණනය කරන්න. හරි, පුදාල මේකේ තොරතුරු ටික අපිට ශේෂපත්‍රයක දාන්න පුළුවන්ද? බැරිද? ට්‍රයි කරමු, බල පුළුවන්ද බරමු. හරි, මේ පැත්ත වගකීම් වත්කම් තැන්පතු ගාන දීලා තියෙනවද පුතේ? කීයද? තැන්පතු 100යි. තව සංචිත ගාන දීලා තියෙනවද? සංචිත 25යි. ණය ගාන දීලා තියෙනවද? කීයද? 75යි. ශේෂ පත්‍රයේ කීයටද තුලනය වෙන්නේ? 100යි. දැන් අද හදපු ගණන් වලට සාපේක්ෂව පටලේසි ගානක් ඕක පොතේ. හොඳේ. දැන් මේක කියනවා මහජනතාව සතු ව්‍යවහාර මුදල් CP කීයක් තියෙනවද? 125යි. හරි, හදමු පොතේ ගාන. මේකේ අහන්නේ ණයමැවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු. මේ බැංකු පද්ධතියේ වත්කම් වගකීම්නේ අහන්නේ. දැන් ණය මවන්න නම් මොනවා තියෙනව කියලා දැනගන්න ඕනද පුතේ? අධිසංචිත. අධිසංචිත දැනගන්න නම් මොකක් දැනගන්න ඕනද? ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවේ. ඒක දැනගන්න විදිහක් තියෙනවද? ඔව්. මේකේ කියනවා මේ බැංකු පද්ධතිය ඇතුලේ මොන සංචිත පහක් තියෙනවද? අධිසංචිත පහක් තියෙනවලු. අධිසංචිත පහයි නම් පුතා ව්‍යවස්ථාපිත සංචිත කොච්චරද තියෙන්න ඕන? මේ බාන ඔක්කොම සංචිත කීයද? 25යි. මේකෙන් වැඩිපුර තියෙනවලු කීයක්ද? 5ක්. එහෙනම් පුතේ තියාගන්න ඕනි කීයද? ආ, ව්‍යවස්ථාපිත සංචිත 20යි. දැන් ඔයා ඕකෙන් හොයාගන්න පුළුවන් ඔයාට මොන අනුපාතයද පුතේ? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. මෙන්න මෙහෙන් හොයමු. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සමානයි තැන්පතු කීයද? 100ට. තියාගෙන යා යුත්තේ කීයද? 20යි. ඒ කියන්නේ 100ට කීයද? 100ට 20යි. හරි. දැන් එහෙනම් පුතේ දිය හැකි ණය ප්‍රමාණය බලන්න. දිය හැකි ණය ප්‍රමාණය. දිය හැකි ණය ප්‍රමාණය හොයන්නේ මොන සංචිතයේද පුතේ? අධිසංචිතය ගුණ කරන්න කාගෙන්ද? තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන්. අධිසංචිත කීයද? පස්සේ ලියන්න, බලාගෙන ඉන්න. කීයද පුතේ? 5යි. 5යි. තැන්පතු ප්‍රසාරණ ගුණකේ හොයන්න පුළුවන්ද බැරිද අපිට? පුළුවන්නේ. කොහොමද හොයන්නේ? k සමානයි 1 යට r. r දැන් දන්නව කීයද කියලා පුතේ? r 0.120 නේද? 0.2යි. එතකොට පුතේ ගුණකය කීයද? 5යි. එහෙනම් 5 ගුණ කිරීම කීයද පුතේ? 5යි. දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය කීයද පුතේ? 25යි. දැන් ඔය ණය ටික දුන්නහම ඔක්කොම ණය කීයක් වෙනවද? ඔක්කොම ණය ටික 100ක් වෙනවා. ඒ පැත්තේ මුළු වත්කම් කීයද? 125යි. අර දුන්නු ණය 25 තැන්පතු කරුවන් තමන්ගේ ජංගම ගිණුම් වල තැන්පත් කරනවා. එතකොට පුතේ මේ පැත්තේ කීයක් වෙනවද? 125ක් වෙනවා. ශේෂ පත්‍රයේ කීයක් වෙනවද? 125යි. එච්චරයි. හරි, ඔය ටික. මුදල් සැපේ මහනවනේ. මුදල් සැපය මහනවනේ. ඒක හොයන්න කොහොමද පුතේ? M සමානයි CP ධන D ඩිපොසිට්. CP කීයද? මෙතන මම ලිව්වා, මම පස්සේ මැකුවා. 125යි. පුතා ඩිපොසිට් කීයද? ඩිපොසිට් 125යි. ඔගලන්ට මේ උත්තරේ ආවද? 200 ආවනේ. ආවා. හොඳයි.
හරි නේනේ හරි අපි අමුදේ තව ප්‍රශ්න දෙකයි එක් පණ ඉවර කරමු ප්‍රශ්න දෙකයි පිටිපස්සේ ලියන්න පුතේ ලියන්න නෙවෙයි කියන්න ප්‍රශ්න සද්දට කියන්න පුතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමිල දී ගැනීමේ වෙළඳපළ යනු කුමක්ද කුමක් දැයි කෙටියෙන් පැහැදිලි කර එයින් ඉටුවන කාර්යයන් තුනක් සඳහන් කරන්න අන දැන් ටිකක් ඔයගොල්ලෝ අහලා නැති වගේ ප්‍රශ්නයක් වගේ එකක් තියෙන්නේ එමනේ ප්‍රතිමිල දී ගැනීම වෙළඳපළ දන්නවනේ අර කාර්යයන් ටික තමයි දන්නේ නැත්තේ පුතේ ප්‍රතිමිල දී ගැනීම වෙළඳපළ භාවිතා කරන්නේ සාමාන්‍ය මූල්‍ය පද්ධතිය ඇතුලේ මොනවා තියෙනකොටද ආ ඔයාට මතක ඇති පොලි අනුපාතික කොරිඩෝව මෙහෙම තියෙනව නේද පුතේ පොලි අනුපාතික කොරිඩෝව හරි මේ කොරිඩෝවේ උඩ සීමාව කවුද නিত্য ණය පහසුකම් වෙළඳපළ නিত্য ණය පහසුකම් වෙළඳපළ ඒකේ නিত্য ණය පහසුකම් පොලි අනුපාතිකය සමා වෙන්න නিত্য ණය පහසුකම් පොලි අනුපාතිකය මේක භාවිතා කරන්නේ කොයි කොයි ගිවිසුම් වලදීද ප්‍රති විකිනුම් ගිවිසුම් වලදී යට ඉන්න කෙනා කවුද පුතේ නিত্য තැම්පතු පහසුකම් පොලි අනුපාතිකය ඒක භාවිතා කරන්නේ පුතා කොයි ගිවිසුම් වලදීද නিত্য තැම්පතු පහසුකම් පොලි අනුපාතිකය තියෙන්නේ ඇහෙන්නේ ප්‍රති මිලදී ගැනුම් ගිවිසුම් වලදීනේ දැන් හිතන්න මේ මේ තියෙන්නේ පුතා මූල්‍ය පද්ධතිය මේ මූල්‍ය පද්ධතියේ ද්‍රවශීලතාවය දිහා කවුරු බලාගෙන ඉන්නවද පුතේ මහ බැංකුව බලාගෙන ඉන්නවා එතකොට යම් කිසි දවසකදී මහ බැංකුව දැක්කොත් මෙන්න බැංකුව ඇතුලේ සල්ලි පිරීලා ඉතිරෙන්න තියෙනවා සල්ලි වැඩි වෙලා සල්ලි කියන්නේ මොනවද සංචිත වැඩි වෙලා බැංකු පද්ධතිය ඇතුලේ සංචිත වැඩි වෙනකොට මේක මැදින් යන ඩයල්යක් ඉන්නෝනේ කවුද පුතේ අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකේ අර බැංකු ඇතුලේ සල්ලි වැඩි වෙනකොට අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකේ කොහේ යන්න බලනවද කියන පුතේ අඩු වෙන මොකද ඔයගොල්ලෝ දන්නවා සල්ලි වැඩි වෙනකොට සල්ලි වල මිල තමයි පොලිය බැංකු සල්ලි ණය දීලා දීලා තව දී ගන්න බෑ ඒතර බැංකු මොකක් කරන්න බලනවද පුතේ පොලිය අඩු කරලා හරි ණය දෙන්න බලනවා තෝ පොලි අනුපාතිකේ මොකක් කරනවද පුතේ අඩුවේ. එතකොට මහ බැංකුව මොකද කරන්නේ? මහ බැංකුව ගහනවා ගිවිසුමක්. මොකද පුතේ ගහන්නේ? මම ආයේ උඹටම විකුණනවා කියලා නෑ. එහෙම නෙමෙයි. හරි මේක වෙන දෙයක් කියන්නේ වෙන සීන් එකක් කියන්නේ මහ බැංකුවට ඕනි වෙනවා අර සල්ලි ටික ඇදලා ගන්න. මොකද ඒ සල්ලි ටික එතන තිබුණොත් කේස් එකක්. තේරෙනවනේ පොලි අනුපාතික තවත් පල්ලෙහැට බලනවා. දැන් මහ බැංකුව කොහොමද පුතා මේ සල්ලි ටික ඇදලා තමන් ගවට ගන්නේ? සල්ලි ටික ගන්න ඕනේ. දැන් මේ මේ ටික මෙහෙම මේ පැත්තෙන් ඇදලා ගන්න ඕනේ පුතේ ඔක්කොම සල්ලි ටික මේ ඔක්කොම නේ ටිකක් ගන්න ඕනේ. මහ බැංකුව වාණිජ බැංකුවල ද්‍රවශීලතාවේ ඇද ගන්න නම් මහ බැංකුවට වෙනවා තමන් සතු භාණ්ඩාගාර බිල්පත් කාට විකුණන්නද පුතේ? වාණිජ බැංකුවලට විකුණන්න. තේරෙනවනේ? මහ බැංකුව තමන්ගේ භාණ්ඩාගාර බිල්පත් විකුණලා මේ වැඩිපුර සල්ලි ටික ගන්නවා නේ. දැන් මට තේරුණොත් එහෙම ඕගලන්ගේ අතේ සල්ලි වැඩි කියලා මම ඕගලන්ට මොන හරි જાතියක් ගෙනල්ලා විකුණලා ඕගලන්ට ඒ ටික දීලා උන්ගේ සල්ලි ටික මට ඇද ගන්න පුළුවන් නේ. ඔව්. ඔලේ අම්මා තාත්තා වැඩේ කරන්නේ නැද්ද? දැන් ඔයා කොහේ හරි ගිහිල්ලා මොකක් හරි පොඩි වෙස්ස මොකක් හරි ඔය දිවුල් ගෙඩි ටිකක් හරි විකුණලා කීයක් හරි හොයාගෙන සාක්කුවෙ දෙනකොට අම්මා කියනවා පුතේ මෙහෙමයි මේ මෙන්න මේක තියාගෙන මට දීපන් කොන්නේ සල්ලි ටික කියලා ගන්න නැද්ද? සමහරවිට එහෙම කරනවා. ඇයි ඒ අම්මා තාත්තා එහෙම කරන්නේ? ඔයා ඒ සල්ලි ටික විනාශ කරලා නාස්ති කරනවා කියන හින්දා. ඒ වගේ මහ බැංකුව මොකද කරන්නේ තමන් ගාව තියෙන දෙයක් තියෙන මොකද පුතේ භාණ්ඩාගාර බිල්පත් ටික විකුණලා වැඩිපුර සල්ලි ටික ගන්නවා තේරුණානේ එහෙනම් මොකද පුතේ මේ ප්‍රතිමිල දී ගැනීමේදී වෙන්නේ ඇත්තරම මිල දී ගන්න මගුලක් නෙවෙයිනේ පුතේ වෙන්නේ විකුණන එකක් නේ මොනවද විකුණන්නේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් විකුණනවා වාණිජ බැංකුව හැබැයි විකුණන්නේ ගිවිසුමක් ගහගෙන මොකද්ද ගිවිසුම මම අද විකුණන්නට මං ආයේ ඔය ටික ගන්නවා කියලා කිවිසුමක් ගහගෙන නේ දැන් හිතන්න කොහාගේ ඇතේ රුපියල් 5000ක් තියෙනවා තාත්තට දැන් ওই රුපියල් 5000 ගන්න ඕනේ තාත්ත කියනවා පුතේ මං ගාව තියෙනවා මේ මේ වට්ටක්ක ගෙඩියක් මේක අරගෙන දීපන් ඔය 5000 ඊට පස්සේ ඔයාලම සර් මොකද තාත්ත මොන මගුලටද මට වට්ටක්ක කියලා අහනවනේ ඊට පස්සේ කියනවා නෑ පුතේ නෑ ඔය වට්ටක්ක ගෙඩිය ආයේ මං උඹෙන් ගන්නවා මේ 5000ට තව රුපියල් 500කුත් උඹට දීලා 5500ක් දීලා ওই වට්ටක්ක ගෙඩිය ආයෙ ගන්නවා. අනේ එතකොට ඔයා කැමතිනේ පුතේ වැඩේටනේ. සමහර මේ මේ භාණ්ඩාගාර බිල්පත් විකුණන වෙලාවදී වාණිජ බැංකුව ගන්න කැමති නොවෙන්න පුළුවන්. එතකොට මහ බැංකුව කියනවා කමන්නේ දැනට අරගන්න
මං පස්සෙවාගෙන් ආයේ ගන්නම. එනම් ගිවිසුමක් ගහල දෙන්නේ. මොකද පුතේ ගහන ගිවිසුම? ආයේ ගන්නවා. එතකොට ආයේ ගන්නව කියලා ගිවිසුම ගහන නිසා මේකට කියන පුතේ මොනවාද? ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුමක් කියලා. එනම් කියන්න පුතා, මොකද්ද ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් කියන්නේ? එකඟ වූ දිනයකදී, ඒ කියන්නේ අනාගතේ හරි, එකඟ වූ දිනයකදී එකඟ වූ මිලකට නැවත මිලදී ගන්නවා යන එකඟතාවය මත මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වාණිජ බැංකුවලට විකිණීම. කියන පුතේ අපව තවත් ගිවිසුම ගැන කියන්න. එකඟ වූ දිනයකදී එකඟ වූ මිලක් යටතේ නැවත මිලදී ගන්නවා යන ගිවිසුමට යටත්ව, එකඟතාවයට යටත්ව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වාණිජ බැංකුවලට විකිණීමයි. එතකොට වාණිජ බැංකුව ඒවා අරගෙන තමන්ගේ අර තියෙන වැඩිපුර සල්ලි ටික කොහෙට එවනවද පුතේ? මහ බැංකුවට එනවා. එතකොට වාණිජ බැංකුවල මොකක් අඩු වෙනවද පුතේ? ද්‍රවශීලතාවය අඩු වෙලා මේ පහළ ගියපු පොලි අනුපාතිකේ ආයේ යනව කොහෙටද පුතේ? උඩට. තේරුණානේ? එතකොට ඒ ගනුදෙනුව වෙන්නේ කොයි පොලි අනුපාතිකයට යටත්ද? ප්‍රතිමිලදී ගැනීම ගිවිසුම සිද්ධ වෙන්නේ පුතේ මෙන්න මේ පොලි අනුපාතිකයේ යටතේ. මොන පොලි අනුපාතිකයේද? නিত্য තැම්පතු පහසුකම් පොලි අනුපාතිකයේ යටතේ. තේරුණානි? හරි. සාමාන්‍යයෙන් ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් ගහන්නේ බැංකු පද්ධතිය තුළ මොනවා තියෙනකොටද? ද්‍රවශීලතා අතිරික්තයක් තියෙනකොට. එතකොට පොලි අනුපාතිකයේ කොහේ යන්න බලනවද? පහළ යන්න බලන හින්දා. අපි එහෙමම ලියගමු දෙ. මූල්‍ය පද්ධතිය තුළ ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට, ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට ද්‍රවශීලතා අතිරික්තයක් පවතින විට අන්තර් බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය පුතේ කොහේ යාමේ නැඹුරුවක්ද? පහළ යාමේ නැඹුරුවක් හටගනි. එවිට එය වළක්වා ගැනීම සඳහා බැංකු ක්‍රමයේ සතු අතිරික්ත ද්‍රවශීලතාවය අවශෝෂණය කර ගැනීමට මහ බැංකුව විසින් වාණිජ බැංකුව සමග මොන ගිවිසුම් ක්‍රියාවට නම් වයිද පුතේ? නিত্য තැම්පතු පහසුකම් ගිවිසුම් නෑ. ඒකත් හරි. නැත්තම් මේකේ තියෙන වචනේ දාමු මොකද පුතේ? ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් ක්‍රියාවට නම් වයි. ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් ක්‍රියාවට නම් වයි. මම ඕක බලාපොරොත්තු වෙන්නේ නෑ උත්තරේ. මම බලාපොරොත්තු වෙන්නේ නිර්වචන විතරයි. ඊට පස්සේ ඒකත් ලියන්න පුතේ යටින්. ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් කියනෝ. හැබැයි ඔය උත්තර ලියද්දී ඒ වගේ පසුබිමකුත් එක්ක ලියන්න පුතේ. හොඳේ. ඒක වාට chance එකක් එනවා. ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් කියනෝ. එකඟ වූ මිලක් යටතේ නැවත මොනව කරනවද පුතේ? මිලදී ගන්නවා යන එකඟතාවය මත මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් කාඩ විකිණීමයි, වාණිජ බැංකුවලට විකිණීමයි නැත්නම් වාණිජ බැංකුවට අලෙවි කිරීමයි
හරි. ඔය ඇති දැන් ඕක තව ටිකක් ලියන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත දවශීලතාවය අඩු වෙලා පොලියන පාතිකය පහළ යන එක වැළකිනවා කියලා ලියන්න පුළුවන්. හොඳේ. හැබැයි කාර්යයන් තුනක් තියෙනවා. ඒක අහනෝනේ යන්න. හරි. කාර්යයන් කීපයක් තියෙනවා. පළවෙනි කාර්යය අහන්න බුදා. පළවෙනි කාර්යය මෙන්න මේ අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකේ එක්තරා සීමාවකට වඩා පහළ යන එක වළක්වන්නේ කවුද පුතේ? කියන ආර්ථිකයේ පොලි අනුපාතිකේ එක්තරා සීමාවට වඩා පල්ලයට යන එක වළක්වන්නේ කවුද? අර ප්‍රතිමිල දී ගැනීමේ කිවිසුම්. තේරෙනවනේ? එහෙනම් පළවෙනි කාර්යය ලියන එක. අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය පළවෙනි කාර්යය bari අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය එළගෙන යන්නේ දඩබඩ ගාලා. අන්තර්බැංකු ඒක්ෂණ පොලි අනුපාතිකය එක්තරා සීමාවකට වඩා එක්තරා සීමාව පරිසමයන් මෙතන එක්තරා සීමාවකට වඩා පහළ යාම වලක්වයි රයිට්. ඊළඟ එක මේ මොන කොරිඩෝවේ පහළම සීමාව තීරණය කරයිද? කියන්නේ මොන කොරිඩෝවේ පහළම සීමාව තීරණය කරයිද? මේ පොලි මොන කොරිඩෝවද? හරිද? මහා බැංකුවේ නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝවේ පහළම සීමාව තීරණය කරන්නෙත් එයාම නේද පුතේ? එයා නේද පහළම සීමාව? හරි යන්නේ. මහා බැංකුවේ නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝවේ පහළම සීමාව තීරණය කරයි. මහා බැංකුවේ නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝවේ පහළම සීමාව තීරණය කරයි. මහා බැංකුවේ නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝවේ පහළම සීමාව තීරණය කරයි. පහළම සීමාව තීරණය කරයි. හරි, ඊළඟ එක තමයි පුතා. දැන් දෙකයි නේද කිව්වේ? දැන් මේ වාණිජ බැංකු මේ වල පොලි අනුපාත සෝරි මේ ආර්ථික පොලි අනුපාතික අඩු වෙන්න බලපාපු හේතුව මොකද්ද පුතේ? ඇයි පොලි අනුපාතික අඩු වුනේ? බැංකු පද්ධතිය ඇතුලේ ද්‍රවශීලතාවය වැඩි වෙච්ච හින්දා නේද? ඇයි බැංකු ඇතුලේ ද්‍රවශීලතාවය වැඩි වුනේ? ඒගොල්ලන්ට ඒව ආයෝජනය කරන්න තැනක් තිබුණේ නැති නිසා නේද? ණය දෙන්න තැනක් තිබුණා නම් එහෙම පොලි අනුපාතික අඩු කරන්න වෙන්නේ නැහැ නේද පුතේ? ඔයගව තක්කාලි තියෙනවා. ඒව ගන්න මිනිස්සු ඉන්නව නම් මිල අඩු කරන්න ඕනිද පුතේ? නැහැ. එහෙනම් මේගොල්ලෝ වාණිජ බැංකුවේ හිටියේ තමන්ගේ සල්ලි ටික මොනා කරන්න තැනක් නැතුවද? ආයෝජනය කරන්න තැනක් නැතුව. හැබැයි මේ මහ බැංකුව කරපු වැඩින් මේගොල්ලන්ට මොකක් කිරීමේ අවස්ථාව ආවද? තමන් සතු අතිරික්ත ද්‍රවශීලතාවය කෙටි කාලීනව, ලොකු කාලයකටත් නෙමෙයිනේ පුතේ, භාණ්ඩාගාර බිල්පත්වලනේ. ඉගෙන කෙටි කාලීනව ආයෝජනය කරන්න සුරක්ෂිත ආයෝජන අවස්ථාවක් ආවා. මේක ආරක්ෂිතද නැද්ද? වැඩිපුර තියෙන සල්ලි ටික පොලිය අඩු කරලා හරි මිනිස්සුන්ට දෙනවට වැඩිය පුතේ මහ බැංකුවට දෙන එක ආරක්ෂිතද නැද්ද? ආරක්ෂිතයි. එහෙනම් බැංකු ක්‍රමයේ සතු අතිරික්ත ද්‍රවශීලතාවයේ කෙටි කාලීනව ආයෝජනය කරන්න සුරක්ෂිත වෙළඳපළක් හදලා දුන්නා. තේරුණානේ? ඒකත් ලියන්න පුතේ. වාණිජ බැංකු සතු අතිරික්ත ද්‍රවශීලතාවය වාණිජ බැංකු සතු අතිරික්ත ද්‍රවශීලතාවය රතු පෑනින් තරලකුණු තුනක් දාලා මාක් කරගන්න ඕවත් මේ වැදගත් ඒවා. හොඳේ. ඒවා කියන අලුතින් උගන්නන ඒවා. තේරුණානේ? වාණිජ බැංකු සතු අතිරික්ත ද්‍රවශීලතාවය ආයෝජනය කිරීම සඳහා කෙටි කාලීනව සුරක්ෂිත වෙළඳපොළක් ඇතිවීම, සුරක්ෂිත නැත්නම් ආරක්ෂාකාරී වෙළඳපොළක් ඇතිවීම. හරි පුතේ, තව එකක් තියෙනවා. ඒකත් ලියාගම් පුතේ. දැන් මේකෙන් මේ අහන නිත්‍ය තැම්පතු පහසුකම් ගිවිසුමක් නැත්නම් පුතේ පිටිපස්සේ දරුවෝ ටික අහන්න මොකක්ද අපි කියන්නේ? ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් ක්‍රියාවට නංවන්නේ පුතේ ආර්ථිකයේ මුදල් සැපීම මොකක් කිරීමේ අරමුණින්ද? වැඩි කිරීමේ අරමුණින්ද අඩු කිරීමේ අරමුණින්ද? කියන්න. අඩු කිරීමේ අරමුණින්නේ. ඒ කියන්නේ අතිරික්ත ද්‍රවශීලතාවය ඇදගන්න එක පුතේ කරන්නේ. දැන් අතිරික්ත ද්‍රවශීලතාවය ඇදගන්නේ ආර්ථික මුදල් සැපීම වැඩි කරන්නද අඩු කරන්නද? අඩු කරන්න නේද? ඒතර මේකෙන් ඔයාට තීරණය කරන්න පුළුවන්. ඕන දැන් ඔයාට ආරංචි එක්න පුතා අද නැහෙට මහ බැංකුව ප්‍රතිමිල දී ගැනීමේ ගිවිසුමක් ක්‍රියාවට නංවන්න හදන්නේ කියලා. ඒකෙන් ඔයාට තේරුම් ගන්න පුළුවන් නේද පුතේ මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන දිශානතිය මොකද්ද කියලා පොඩි අදහසක් ගන්න බැරිද? පුළුවන්නේ.
එන මහ බැංකුව මේ හදන්නේ පොලි අනුපාතික අඩු කරන්න නෙමෙයි මොකක් කරන්නද පුතේ වැඩි කරන්න කියන එක වට තේරෙනව නේද පුතේ ඉගෙන ප්‍රතිමිල දී ගැනීමේ කිසිමක් ක්‍රියාවට නංවනවා කියන එක ආරංචි වෙච්ච එක මම වාදන්නවා එහෙනම් පොලි අනුපාතික චුට්ටක් හරි අනාගතේ මොකක් වෙන්න පුළුවන්ද පුතේ වැඩි වෙන්න පුළුවන් මුදල් සැපීම මොකක් වෙන්න පුළුවන්ද අඩු වෙන්න පුළුවන් එහෙනම් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දිශානතිය හඳුනා ගැනීමට වැදගත් වෙයි ලියන්න පුතේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දිශානතිය හඳුනා ගැනීමට වැදගත් වෙයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දිශානතිය හඳුනා ගැනීමට වැදගත් වේ. ඔන්නේ කාර්යයන් හතර මතක තියාගන්න ඕක. ඔයගලන්ට සිද්ධාන්ත පොතේ ලියන්න දුන්නේ නෑ පුතේ. හොඳේ. සෞක විශේෂයෙන් සටහන් කරගන්න. හරි, අපි පේපරේ අවසාන ප්‍රශ්නෙට වේගෙන් යන් ඉක්මනට ඒක ලේසි එකක් අපි දන්න එකක්. මොකක්ද ඒක? ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ සහ ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ අතර වෙනස පැහැදිලි කරන්න. පුතා මේහන්න, ඔය ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කියන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ දෙකම භාවිතා කරන්නේ මොන ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්න පුතා? මූල්‍ය ප්‍රතිපත්තිය. පිටිපස්සේ එතකොට ප්‍රමාණ මම ද වෙලා වඩු නිසා ඉක්මන්ඩි කියන්නේ පුතේ. හොඳේ. ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වලින් කරන්නේ සමස්ත ආර්ථිකයේම මුදල් සැපීම පාලනය කරන එක. එන මුළු ආර්ථිකයේම මුදල් සැපීම වැඩි කරන්න හරි පුතේ මුළු ආර්ථිකයේම මුදල් සැපීම එකපාර අඩු කරන්න හරි පොදුවේ ගන්න ක්‍රියාමාර්ගවලට කියන උපදේ මොනා කියලාද? ප්‍රමාණාත්මක. ඒව තුනක් තියෙනවා. මොකද පුතේ? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, විවට වෙළඳපළ කටයුතු සහ බැංකු අනුපාතිකය. තේරුණානේ? හැබැයි ගුණාත්මක ඒවයින් කරන්න පුතා මුළු ආර්ථිකයේම මුදල් සැපීම පාලනය කරන එක නෙමෙයි. ආර්ථිකයේ තෝරා ගන්නා ලද ඇතැම් අංශවලට ගලාගෙන යන මුදල් ප්‍රමාණය අඩු වැඩි කරන එක විතරයි. තේරුණානේ? ඒතර ඒකෙන් ආර්ථිකයේ මුළු ආර්ථිකයටම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ පුතේ ආර්ථිකයේ අදාළ අංශයට ගලා යන මුදල් ප්‍රමාණය අඩු වැඩි වීම විතරයි. හැබැයි ප්‍රමාණාත්මක ඒව ගත්තාන් පස්සේ පුතේ ඒව එක එක අංශවලට වෙන වෙනම බලපාන්නේ නැහැ. ප්‍රමාණාත්මක ඒව මුළු ආර්ථිකයටම බලපාන්නේ කොහොමද පුතේ? එකම ප්‍රමාණයෙන්. තේරුණානේ? එකම මට්ටමින් බලපානවා. තේරුණානේ? දැන් උදාහරණයක් විදියට දැන් අපි හිතුවොත් එහෙම මොකද්ද ලුණුගම් වෙහෙර ජලාශය. මම මේක වඩ උදාහරණයක් කිව්වා. මේ ජලාශය ප්‍රධාන තැන තියෙන කරාමෙන් වතුර අඩු කෙරුවොත් මුළු ඒරියා එකටම යන වතුර ටික මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. මේකේ වතුර වැඩි කෙරුවොත් මුළු ඒරියා එකටම යන වතුර ටික වැඩි වෙනවා. ඒ වගේ පුතා ප්‍රමාණාත්මකේ වැයෙන් වෙන මුළු ආර්ථිකයේම මුදල් ප්‍රමාණය අඩු කරන එක හරි වැඩි කරන එක හරි. තේරුණානේ? හැබැයි ගුණාත්මකේ වැයෙන් වෙන්නේ මොකද්ද පුතේ? ගුණාත්මය මුළු මේක නෙවෙයි පාවිච්චි ගන්න ඔන්න මෙහෙම තිස්ස මහ ආරාමයට එන අතු වේලේ විතරක් වතුර වහනවා. විතර වෙන්නේ පුතේ මුළු ඒරියා එකටමද නෑ තිස්ස මහ ආරාමයට එන වතුර ටික විතරක් අඩු කරනවා. ඒ වගේ පුතේ ගුණාත්මකේ වැයෙන් කරන්නේ මොනවාද? එක්ක පුතේ අර වර්ණාත්මක පොලි අනුපාත නියම කරනවා. ඒතර මොකද කරන්නේ? අපි අපිට ඕනේ කියලා හිතනොත් එම් ඔන්න මොනා හරි කියන ළමයි මොකක් හරි නිවාස ඉදිකිරීම දිරිමත් කරන්න ඕනේ. අපි නිවාස ණයවල පොලි අනුපාතික අඩු කරනවා. තේරුණානේ? අපිට ආනයන අධෛර්යමත් කරන්න ඕනේ. එන්න ආනයනික භාණ්ඩ ගෙන්වීම සඳහා දෙන ණයවර ලිපිවල පොලි අනුපාතික මොකක් හරි වැඩි කරනවා. තේරුණානේ? ඊට පස්සේ අපි හිතමු තව තියෙනවා මේ මොනවාද විවිධ අප සුරක්ෂිතතා නියම කරනවා. ඒතර අපිට ඕන හිතමුකෝ කෘෂිකාර්මිකංශය දිනු කරන්න ඕනේ කියලා. ඒතර කෘෂිකාර්මික ණය ගන්න එන කට්ටියකින් අපි මොකද කරන්නේ පුතේ? සාමාන්‍ය පොඩි අපේකට ණය දෙනවා. අපි තුම අපිට අධෛර්යමත් කරන්න ඕනේ පරිභෝජන ණය. මිනිස්සු ණය අරගෙන වෙඩින් ගන්න එක අරකයි මේකයි අධෛර්යමත් කරන්න ඕනේ. පරිභෝජන ණය ගන්න එන කට්ටියට පුතේ කියනවා ඕගොල්ලෝ ණය අරගන්න එනකොට ඕගොල්ලන්ගේ වයස අවුරුදු 150ක් විතර වෙච්ච ආච්චි එක්කන් එන්න කියලා. ඒතර ඒ වගේ දේවල් දෙන්න බෑනේ. ඒතර එතකොට මොකද වෙන්නේ? වෙන. ඒ වගේ අප සුරක්ෂිතතාව වෙනස් කරන්න පුළුවන්. තේරවන්නේ පුතේනේ? හරි. දැන් එන ලියාගන්න ටික ඉක්මනට. ලියන්න. ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ යනු මයික් පන්ඩි කිව්වේ ඔයගොල්ලෝ දන්න හින්දා හොඳේ. ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ යනු ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ යනු ආර්ථිකයේ මුදල් සැපයීම පාලනය කිරීම සඳහා ආර්ථිකයේ මුදල් සැපයීම පාලනය කිරීම සඳහා පොදුවේ ගනු ලබන ක්‍රියාමාර්ගයන්ය. සමස්ථාර්ථිකයම කියලා ලිව්වද පුතේ මම? ආයේ වචනේ දාගමු.
අය කියන බලපුතේ ප්‍රමාණාත්මක නයපාලන උපකරණ යනු සමස්ත ආර්ථිකයම කිලිකෝද සමස්තකෙන වචෙන් දාගමු. සමස්ත ආර්ථිකයේම මුදල් සැපයීම පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය. නැත්නම් පොදුවේ ගනු ලබන ක්‍රියාමාර්ගය. තේරුණානි? සමස්ත මුළු ආර්ථිකයේම තේරුණානි? මෙමගින් ආර්ථිකයේ එක් එක් අංශවලට මෙම ඒකටම ලියන්න පුතේ. මෙමගින් ආර්ථිකයේ එක් එක් අංශවලට සුවිශේෂී බලපෑමක් ඇති නොකරන අතර 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 සමස්ත ආර්ථිකයටම ගලා යන මුදල් ප්‍රමාණය සමස්ත ආර්ථිකයටම ගලා යන මුදල් ප්‍රමාණය මුදල් ප්‍රමාණය ප්‍රමාණාත්මකව අඩු වැඩිවීමක් සිදුවේ ප්‍රමාණාත්මකව අඩු වැඩිවීමක් සිදුවේ ප්‍රමාණාත්මකව අඩු වැඩිවීමක් සිදුවේ හරිද උදාහරණ ලියන පුතා එක්පන්ට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය ඊට පස්සේ තව බැංකු අනුපාතිකය විවට වෙළඳපොළ කටයුතු විවට වෙළඳපොළ කටයුතු හරි එක් මණ්ඩලියම් පුතා ගුණාත්මක ණයපාලන උපකරණ යනු ගුණාත්මක ණයපාලන උපකරණ යනු ආර්ථිකයේ තෝරා ගන්නා ලද ආර්ථිකයේ තෝරා ගන්නා ලද ආර්ථිකයේ තෝරා ගන්නා ලද එක් එක් අංශවලට ගලා යන මුදල් ප්‍රමාණය එක් එක් අංශවලට ගලා යන මුදල් ප්‍රමාණය පාලනය කිරීමයි නැතහොත් ණය ගලා යන දිශාව වෙනස් කිරීමයි නැතහොත් ණය ගලා යන දිශාව වෙනස් කිරීමයි දිශාව කියන්නේ අනවශ්‍ය පැත්තකට යන සල්ලි ටික හරවනව කොයි පැත්තට පුදේ අවශ්‍ය පැත්තට තේරුණානේ එමගින් සමස්තාර්ථිකයටම බලපෑමක් සිදු නොවන අතර ටිකක් විස්තර කරලා ලියන්න ඕනේ පුතේ හොඳයි එමගින් සමස්තාර්ථිකයටම බලපෑමක් ඇති නොවන අතර එමගින් සමස්තාර්ථිකයටම බලපෑමක් සිදු නොවන අතර අදාළ අංශයේ පමණක් අදාළ අංශයේ පමණක් මුදල් සැපයීම පාලනය වේ. හරි උදාහරණ වර්ණාත්මක පොලි අනුපාත නියම කිරීම වර්ණාත්මක පොලි අනුපාත නියම කිරීම වර්ණාත්මක පොලි අනුපාත නියම කිරීම විවිධ ඇප සුරක්ෂිතතා නියම කිරීම විවිධ ඇප සුරක්ෂිතතා නියම කිරීම ඊට පස්සේ පුතේ ණය පිළිබඳ උපරිම සීමා පැනවීම ණය පිළිබඳ උපරිම සීමා පැනවීම ණය පිළිබඳ සෝරි ණය කල්පිරීමේ කාල නියම කිරීම ණය කල්පිරීමේ කාල නියම කිරීම ශිෂ්ට ප්‍රයෝග තව එකක් තියෙනවා ඒකත් මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම් ණයවර ලිපි සඳහා කාසි ආන්තික නියම කිරීම කියලා එකක් ණයවර ලිපි සඳහා කාසි ආන්තික නියම කිරීම ඔක මම කියලා දෙන්නම් අර ටියුට් එක කතා කරන වෙලාවට ණයවර ලිපි සඳහා කාසි ආන්තික නියම කිරීම හරි එනමුදා එච්චරයි මට ඕකේ කවුරේ දරුවෙක් ෆොටෝ එකක් ගහලා එවන්න අපි එනං අදට ක්ලාස් එක ඉවර කරනවා